ජනාධිපති වරණයක් කියන්නේ ලංකාවේ නෙවෙයි සමස්ත ලෝකෙම. ජනාධිපති වරණයක් කියන්නේ එක් සාමාන්‍යයෙන් අපේක්ෂා දෙන්නෙක් අතර සටන. සාමාන්‍ය ඇමරිකාවේ දැන් ජනාධිපති වරණයක් පැවැත්වෙනවා. කවුද ඉදිරිපත් වෙන්නේ කියලා ඇහුවොත් ඕනම කෙනෙක් කියයි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඇමරිකාවේ සෑම ජනාධිපති වරණයකටම අපේක්ෂකයෝ 5-6 දෙනෙක් ඉදිරිපත් වෙනවා. හැබැයි හැමෝම කතා කරන්නේ රිපබ්ලිකන් පක්ෂයේ ඩෙමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයන් දෙන්න ගැන විතරයි. මොකද ජනාධිපතිවරණයක් ලෝකේ පුරාම දෙන්නෙක් අතර සටනක් කලාතුරකින් අවස්ථාවල ඇමරිකාවේ සිදුවලා තියෙනවා. ලෝකේ අනිත් රටවල සිදුවලා තියෙනවා. තුන් කොන් සටනක් වෙනවා. ලංකා ඉතිහාසෙත් හැමදාම දෙකොන් සටනක් තිබ්බ ජනාධිපතිවරණේ. ඉංග්‍රීසියෙන් ඔකට කියනවා බයිපෝල කන්ටෙස්ට් කියලා. හැබැයි මේ ඉතිහාසෙ පළවෙනි වතාවට ලංකාවේ ලෝකේ සමහර රටවල වෙලා තියෙනවා. ඇමරිකාවේ අවස්ථා කීපයක් තියෙනවා. හැබැයි ලංකා ඉතිහාසෙ පළවෙනි වතාවට මේක තුන් කොන් සටනක් වුණා. රනිල්ද දිනන්නේ, සජිත්ද දිනන්නේ, අනුරුද දිනන්නේ කියලා තිබුණු සටනක් මැද තමයි අපි අපේ මතවාදයේ වෙනුවෙන් කිසිම ප්‍රධාන අපේක්ෂාවක් ඉදිරිපත් නොවන නිසා ඒ මතවාදය රැකගන්න අපි ජනාධිපතිවරයා ඉදිරිපත් වුණේ එමි සමය ජයග්‍රහණය කළ හැකි කියන බලාපොරොත්තුවකින් නෙවෙයි. හැබැයි ලංකා ඉතිහාසය ඒ වගේම අපිට ප්‍රධාන අපේක්ෂකව හතරක් ගැන මාධ්‍ය කතා කරා. පත්තර බැලුවොත්, රූපවාහිනී විවාද බැලුවොත් අපේක්ෂකව හතරක් කතා කරා. ඒතර අනිත් අපේක්ෂකයෝ නොසලකා හැරීමක් සිදු වුණා. එවැනි පසුබිමක අපි 6 වන අපේක්ෂකයා වෙලත් 1%ක ඡන්ද ලැබලා තියෙනවා. 101 ඡන්ද ආරම්භ තියෙනවා. මීට කලින් 4 වෙනි අපේක්ෂකයා 101 ඡන්ද අරගෙන තියෙන්නේ 1982 දී කුමා පොන්නම්බල මැතිතුමා පමණයි. එතකොට 6 වෙනි අපේක්ෂකෙක් 101 ඡන්ද ලබා ගැනීමම ජනාධිපති වර්ණයකදී සුවිශේෂී තත්ත්වයක්. මොකද ඒ 123,000 ඡන්ද දුන්නේ දිලිත් ජයවීර ජනාධිපති නොවන බව දනිමින්, තමන්ගේ ඡන්දය නාස්ති වෙනව දනිමින් අපි ඉදිරිපත් කළ මතවාදයට ගෞරව කිරීම. පාර්ලිමේන්තු මැතිවරණය කියන්නේ ඒ වගේ මැතිවරණ ජයග්‍රහණය කරන මන්ත්‍රීවරු බිහිවන මැතිවරණයක්. මාලිමාව 2019 දී ජනාධිපතිවරණදී ලබාගත් ඡන්ද වලට වඩා විශාල ප්‍රමාණයක් වැඩි වුණා පාර්ලිමේන්තු මැතිවරණය. ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලයේ ඒ ආකාරයෙන් බැලුවොත් මාලිමාවට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් විතරයි තිබුණේ. හැබැයි කොළඹ ගම්පා ඡන්ද වැඩි වෙලා විජිත හේරත් අනුරු කුමාර මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ආවේ ජනාධිපති වර්ණයට වඩා කුඩා පක්ෂවලදී පාර්ලිමේන්තු මැතිවරණයක ඡන්ද වැඩි වෙන නිසා. දැන් අපි සුභවාදීව පාර්ලිමේන්තු මැතිවරණය දිහා බලමු.